අපි අන්තිමට කළේ මේකෙන් හයි ආ ගණදෙනු ටික ඔක්කොම දාලා තියෙන්නේ නේද 5:31 වෙනකම්ම දැම්මා 5:31 ගැනලි තියෙන රුපියල් 5000ක එක ගැනලි කිනු මටත් අර කරලා ඇති අනේ අපි මූලික සටහන් පත්තලට දැම්මම දිට්ඨ සටහන් එතෙන්ටම ගිහිල්ලා නැහැ පින්කින් 1900ක් ලැබීම व्यापारे विद्युत बिल चेक पतकिन गेवीम අපිට එතනින් තමයි කරන්න තියෙන්නේ 5:24 ගන්න දෙනවා ඉඳලා මූලික සටහන් පොත්වලට අපි ඔක්කොම දාගෙන තියෙන දිට්ඨ සටහන් මේ ලෙජරේට තමයි දැන් ඉතුරු ටික දාන්න තියෙන්නේ 5:24 26 28 31 ඉතුරුයි 24 විදුලි බිල චෙක් එකකින් ගෙවලා තියෙනවා චෙක් එකකින් ගෙවද්දි ඒ කියන්නේ මුදල් පත්‍ර නෙමෙයි मूलिक सरण पत्तल बेर करगे विदुल बिल के पास අපිට ලෙජරේ එක ගිනුමයි යොන වෙන්නේ මොකද බැංකු ගිනුමට අපි දැනටමත් බැර කරගෙන ඉන්නා හර කරගන්න ගිනුමක් විතරයි ඕනේ අපි මොකද්ද මේකේ හර කරන ගිනුම බැංකු ගිනුම බැර හර වෙන්නේ හර වෙන්නේ මොකද්ද 5:24 ගන්න දෙනු एक तेरे नद्दे हमारो इधे हमारो नाम वैन में दिया ने और क्या दहारे वैन किन्हों में विदुली बिल किन्हों में तंग विदुली बिया दम किन्हों में आप यारों ते आ मेटी के में क्या लादे लज्जे वाले ते हम लज्जे किन्हों में बलाला मेघाने वाले की दहाय वसरी मे वे उपमटे कवर विन मेटिक तीन अकउंट मेहता कन्नपम पहाय विसी हतर विस्तरे दाने अभी चक्की बैंक गिन अभी गेवल तीन बैंक दिदास्पीआई
හරි නේද? ඊට පස්සේ 5යි 26 නිත්‍යාට 5000ක් ගෙවීමේදී 10%ක මුදල් වට්ටමක් ලැබුණි ලැබීම. 5යි 26 අපි මුදල් පොතේ උඩ දාලා ඇති අනිවාර්යයෙන්ම නිත්‍ය. 10%ක වට්ටමක් හම්බ වෙනවා කියන්නේ 5000න් රුපියල් 500. එතකොට 4500යි අපි ගෙවලා තියෙන්නේ. එහෙනම් මේක නිත්‍යගේ ගිණුමට රූල් දෙකකට අපේ මුදල් පොතේ බැර වෙලානේ තියෙන්නේ. එහෙනම් නිත්‍යගේ ගිණුමට රූල් දෙකකට හර කරන්න ඕනේ. මොකද එයාගේ 5000ම අන්දාම අයින් වෙනවා. අපි 4500ක් ගෙව්වට රුපියල් 5000කම ණයක් තමයි අපි පියවන්නේ. එහෙනම් මුදල් කියලා 4500ක් හර වෙනවා. තව වට්ටම් කියලා ලද වට්ටම් කියලා 500ක් හර වෙනවා. ඒතකොට යාගේ ගිණුමෙන් 5000ක් ඔක්කොම හර කරන්න ඕනේ. නිත්‍ය ගිණුම අපි අරගෙන ඇති කලින් 5 26 එකයි ගිනුම තියෙනවා. මොකද අපි එයාගෙන් කලින් 6500ක ණයට aran තිනවා. ඒක තමයි මේ ටික ටික පියවන්නේ. 5යි 26 මුදල් 4500යි වට්ටමක් තියෙනවා රුපියල් 500යි. ඒතකොට 5000ම එයාගෙන් ගිහිල්ලා තියෙනවා. මේක බලලා කියන්න පුළුවන් ද අපි එතකොට තව යාට කීයක් ණයයිද කියලා? 5000ක් ගෙවුවට පස්සේ ඊගිනම දිහා බලලා කියන්න බැරිද? කොච්චරක් ණයයිද කියලා? අපි කීයක එයාගේ ණයට අරන් තියෙනවද? ගණන් කරලා තියෙනවද? අමතක වෙලා කතා කරන්නේ නැද්ද? නැත්තම් ලැජ්ජාවට කතා කරන්නේ? කියන්න පුළුවන් ද අපි කීයක් එයාගෙන් අරගෙන තියෙනවා? දැන් කීයක් ණයයිද කියලා ඒ ගිණුම බලලා කියන්න බැරිද? ට්‍රයි එකක් දෙන්නකෝ. හයදාස් පන්සියක් දැන් අයට අරගෙන තියෙනවා. අපි දැන් 5000ක් ගෙවනවා. ඊට පස්සේ අපි තව කීයක් එයාට දෙන්න තියෙනවද? කීයක් ණයයි තව දුරට 5000 ගෙවුවට පස්සේ? තව එයාට 1500ක් දෙන්න ඕනේ. එකතු ඔය මේ අපි තුලනය කරන වැඩේනොත් ඒක තමයි වෙන්නේ. අපි මේක හරියටම තුලනය කරලා බැලුවොත් 1500ක් බැරපැත්තේ ඉතුරු වෙනවා. අපි කරමු ඉස්සරහට මේ ගනුදෙනු ඔක්කොම ටික ඉවර වෙලා. පහයි 28 ඉෂාන්ගෙන් චෙක් පතක් මගින් ලද මුදල 2700යි දුන් වට්ටම 300යි. මෙම චෙක්පත සහ පින්කින් ලද චෙක්පත මෙදිනම බැංකුවේ තැන්පත් කරන ලදී. ඉෂාන්ගෙන් පින්කිගේ චෙක් එක බැංකුවේ තැන්පත් කරනවා කියන්නේ එන්න මේ 5 23 අපිට හම්බෙලා තියෙන්නේ. අපේ මුදල් පොතේ දාගත්ත
මුදල් පොතෙන් තමයි බැංකු ගිණුමට මිදා යන්නේ. එතකොට අපි ඒක මුදල් පොතයි බැංකු ගිණුමයි අතර ගනුදෙනුවක් නිසා ඒක දිත්ත සටහන ඔටෝම වැටුණා අපේ අතින්. මුදල් පොතත් මූලික සටහන් පොතත් බැංකු ගිණුමත් මූලික සටහන් පොතක් නිසා. ඊට පස්සේ ඉෂාන්ගෙන් චෙක් පතක් හම්බෙලා 2700ක් දුන්නටම 300ක්. එතකොට අපි ඒක කෙලින්ම බැංකු ගිණුමට දාගෙන ඇති ඉෂාන් කියලා මේ 2700යි 300යි. එතකොට අපි ඒක ඉෂාන්ගේ ගිණුමට බැර කරන්න ඕනේ රූල් දෙකකට. මුදල් කියලා 2700යි අපි දීපු වට්ටම 300යි. එතකොට එයාගේ 3000ක්ම අයින් වෙලා යනවා. දිනේ 5යි 28 मुदल के मेक बल पुल तुंदाट पास मैं नया दापी अब किया देना तीन दिशा किया करना है ना हाय दा हम सेटल कर लेते हैं मूली में पहाड़ आटे वाले तो तुम दाहक दिए ले दें पहाड़ विषय टे ताऊ तुम दाहक दूंगा ये तो बटे ऐतर में दूने देता साथ से देगा पट्टा में क्या तुम दाह हरिया ना थोड़ा यागे नाय में एक ए मास है तो लेते मौक्का में गेवले ही बराए මේක පින්කිගේ චෙක් පත බැංකුවේ තැන්පත් කරන එක ආයි අපිට ලෙජරේ දිතිසරණක් දාන්න නැහැ මොකද මුදල් පොත බැර වෙලා බැංකු ගිණුම හර වෙනවා අන්තිම ගණතුන සශ්න විසින් රුපියල් 5000ක මුදල් පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා රැගෙන යාම හරි ඒ කියන්නේ කැන්ඩිලි කරලා තියෙන රුපියල් 5000ක මුදල් පොතේ 5.31 අපි කැන්ඩිලි කියලා දාලා ඇති ගැනිල් ගිනුමක් අරගෙන ගැනිල් කියලා ගිනුමක් අපි කලින් අරන් නැහැ වගේ මන් ආ තියෙනවනේ 5යි 6ත් ගැනිල් කරලා තියෙනවා මේ ගැනුම් වලින් කරලා කියලානේ බඩු තොගයක් අරගෙන ඊට පස්සේ මේ 5යි 31 අන්තිමට අරන් තියෙන්නේ මුදල් මුදල් කීයද ගන්න කිව්වද मौलिक सटा पत्तम लज थर बेर गलती දැන් මේ ටික තුලණය කරලා අපේ ශේෂයන් හරිනම් ශේෂ පරික්ෂමක් හදලා හර බැර එකතු කළාට පස්සේ හර එකතුවයි බැර එකතුවයි සමාන වෙන්න ඕනේ. අපේ මේක තමයි සාමාන්‍ය බිස්නස් එකක සාමාන්‍ය ක්‍රියාවලිය ශේෂ පරික්ෂමක් හදන තැනට වෙනකම්. මේකට මෙච්චර වෙලා යන්නේ මේ ඇත්තට කරද්දි कंप्यूटर के निकरण अनिवार्य हर बेरे कम तक दान पुलवा
ඒ හරබැරය දාන නැත්තං ඒවා අපිට දිප්තසරහන දාන්න දෙන්නේ නැහැ. යාල මේ එර එක එර කෝඩ් එකක් පෙන්නනවා මෙතන වැරදි හරබැර දෙකම දාලා නැහැ කියන. ඒක නිසා හරි ලේසි අර කවදා හරි ඔෆිස් එකක මේ වැඩ කරද්දි මෙච්චර ඒගෙනුම් ගහ පොත් පෙල්ල පෙල්ල කරන්න දේවල් නැහැ. දැන් ඔක්කොම අපි එකින් එක තුලණය කරන්න ඕනේ. හැම එකක්ම මූලික සටහන් පොත්වල දිත්තකාර කෙටු කරන පොත් ටිකයි ලෙජරේ ඔක්කොම ගිණුම් ටිකයි තුලණය කරන්න ඕනේ. අපි මුදල් පොතෙන් පටන් ගමු. මට මුදල් පොත බලලා කියන්න මුලින්ම එකතු කරන්න ඕනේ හර පැත්තද බැර පැත්තද වැඩි මොන පැත්තද? හර පැත්තද වැඩි බැර පැත්තද? හර පැත්ත. ඔව් හර පැත්ත අනිවාර්යයෙන්ම හර පැත්ත වැඩි වෙන්නේ. මොකද බැර වලට ගොඩක් සටහන් ආවා කියලා හර පැත්ත අඩු වෙලා බැර පැත්ත වැඩි වෙන විදියක් නැහැ. මොකද සල්ලි අපි ළඟ තියෙන්න ඕනේ ගෙවීම් කරන්න. බැර පැත්ත කියන්නේ අපි ගෙවීම් කරන දේවල්. සල්ලි වලින් ගෙවන්න නම් අනිවාර්යෙන් සල්ලි ළඟ තියෙන්න ඕනේ. කියන්නේ හර පැත්ත වැඩි වෙලා තියෙන්න ඕනේ. එනම් මං හිතනවා මතක ඇති කියලා තුලනය කරන පියවර. පිය තුලනය කරද්දි මේ දුන් වට්ටම් ලද වට්ටම් වලට තිරක් ගහ ගන්න. ඒව තුලනය කරන්නේ නැහැ. නිකන් එකතු කරලා දානවා විතරයි. මේ පැත්ත ශේෂය පාගේ ලියන්න රූලක් විතර ඉඩ තියලා ඉර ගහගන්න. මදි වෙන ගාන බලලා අපි දාන්න ඕනේ. ඒ කෙලින්ම මෙහෙම ගහගෙන ඉස්සෙල්ලා එකතු කරලා බලන්න හර පැත්ත පිළිවෙලට අංක ටික ලියාගන්න කිව්වේ ඒකයි. නැත්නම් ඔයාලා තනින් තන ලියලා තියෙනවා නම් හරි අමාරුයි එකතු කරන වැඩේදී. බිංදුවයි බිංදුවයි 7යි 9යි 16යි 1ක් ඉතුරුයි. 1යි 2යි 3යි 1යි 4යි 5යි 3යි 8යි. හරි කල්පනාවෙන් මේ වැඩේ කරමු. මේක බැලන්ස් වෙන මේ මේක එකතු කිරීම වැරදුනත් හර බැර අනිවාර්යයෙන්ම එතකොට අසමාන වෙනවා. 4යි. ඔයාලා තනියම කරන්න. ඒක මට වැරදුනොත් ඔයාලට හරි පේනවා මෙතන වැරද්දක් තියෙනවා. මේක දාවේ කියලා බලන්න ඔයාලත් එකතු කරලා. 684,600ක් කියලා බලන්න. ඒක තමයි සාර. සෙනුල ඔයා තුලනය කරන ටිකක් කරාද කලින්? ඊළඟට කරන්න ඕනේ මොකද්ද? මේ එකතුව ඒ විදිහටම අනිත් පැත්තට දාගන්න ඕනේ. 484යි
ISDI ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇති නේද? මුළු මුදල් පොතම වැලින්ද පොඩ්ඩක් පොඩි කරලා තියෙන්නේ. ඔයාලට ඕන නම් මේ ටික මේ බැරපැත්ත එකතුව වෙනම තැනක එකතු කරලා ඒකෙන් 484600 නේ එකතු අඩු කරලා වෙනස මෙතෙන්ටත් දාන්න දාන්න පුළුවන්. නැත්තම් කෙලින්ම අපිට මේ විදිහටම වෙනස කෙලින්ම මෙතෙන්ට බලලා දාන්න පුළුවන්. මම හිතන්නේ වෙනම තැනක එකතු කරලා මේකෙන් එක අඩු කරලා දානවට වඩා කෙලින්ම දාගන්න එක ලේසි, කාලය ඉතුරු වෙනවා. අග තියෙන්නේ බින්දු ගොඩක්, ඔක්කොම බින්දු, උත්තරයත් බින්දු. එහෙනම් මෙතෙන්ට එන්නේ තව බින්දුවක්. දෙවෙනි පෝලිමේ තියෙන්නේ ඔක්කොම බින්දු, මේකත් බින්දුවක්. එහෙනම් තව බින්දුවක්. තුන්වෙනි එකේ 5යි 9ක් තියෙනවා. 14ක් තියෙනවා. උත්තරේ 6. 14 6 කරන්න කීයක් එකතු කරන්න ඕන? අග ඉලක්කම 6 වෙන්නේ. කීයද? දෙකක් එකතු කරන්න. දෙකක් එකතු කරන්න ඕනේ. දෙකක් එකතු කරාම එතකොට බලන්න 9යි 5යි 14යි 2යි 16 වෙනවා. එතකොට 6 වැටුණා. මේ පැත්තට එකක් යනවා. 5යි 1යි 6යි 6යි 5යි 11යි 15යි 20යි 21යි 26යි 30යි 31යි 36යි 36යි. මෙතන තියෙන්නේ 4. 4 හැදෙන්න 36ට කීයක් දාන්න ඕනද? 8ක් දාන්න ඕනේ. 36ට 8ක් දැම්මම 44ක් වෙනවා. එතකොට මේ පැත්තට තව 4ක් යනවා. 7යි 4යි 11යි 13යි එච්චරයි නේ. 13යි එච්චරයි. 13යි කෙලින්ම 48. අපි 8 ගමුකෝ. 40 13ට 8 එන්න කීයක් දාන්න ඕන? 5ක්. එතකොට 5යි 2යි 7යි 7යි 4යි sorry 5යි 2යි 7යි 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 14යි 14යි 7යි 18යි. එකක් ඉතුරු වෙනවා. ආයි මේ පැති කීයක් ගන්න? එක තියෙන එක 4ක් දාන්න තව කීයක් ඕනද? 3. 3ක් ඕනේ. එතකොට මදි ගාන තමයි 358200. මේ ක්‍රමයේ ලේසි එක එක සැරේටම උත්තරය ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා මේ සෙට් එක වෙනම තැනක එකතු කරලා 484600 අඩු කරලා ගන්නවා. අපි මේ උත්තරේට මොකක්ද කියන්නේ? ශේෂය පාගේ. ශේෂය පාගේ 5යි 31. මාසේ අන්තිම දවස දාන්න. ශේෂය 5ට ගෙන ගියා. 5ට කියන්නේ ඊළඟ මාසෙට ගෙනියනවා කියන එක. ශේෂය පාගේ. ඒ කියන්නේ ඊළඟ මාසෙ වෙද්දි, ඒ කියන්නේ ඊළඟ මාසෙ ආරම්භය නැත්තම් 5යි 31 වෙද්දි මුදල් පොතේ 358200ක් ඉතුරුයි. ඒ කියන්නේ මේක ඇත්තම තේරුම 684600ක් හම්බෙලා තියෙනවා මුදල් වලින්. ඒකෙන් මෙන්න මේ ටික වියදම් වුණාට පස්සේ දැන් 358200ක් ළඟ තියෙනවා. එහෙනම් ඒක 6යි 1. ඊළඟ මාසෙට ශේෂය ඊගේ කරන්න. කියන්නේ පටන් මාසෙ පටන් ගද්දි මෙච්චර ශේෂයක් ආරම්භක ශේෂයක් තියෙනවා. ශේෂය ඉදිරියට ගෙන ආවා 358යි 200. ඊට පස්සේ මේ
තුන්නට්ටම් සහ ලදවට්ටම් තීරු දෙක නිකන් එකතු කරගමු. අපි ඒක එකතුව ගෙනියන්න ඕනේ තුන්නට්ටම් ගිනුමටයි ලදවට්ටම් ගිනුමටයි. තුන්නට්ටම් මුදල් පොතෙන් ගිහිල්ලා තියෙනවා 400ක්. ලදවට්ටම් මුදල් පොතෙන් ගිහිල්ලා තියෙනවා 500ක්. එහෙනම් අපිට හම්බෙලා වට්ටම් 500ක් අපි දීලා තියෙනවා වට්ටම් 400ක්. මේ දෙක දුන්නට්ටම් ගිනුමටයි අදවට්ටම් ගිනුමටයි දාන්න ඕනේ ලෙජරේ. මේක මාසේ අන්තිමට කරන නිසා මාසේ අන්තිමට තමයි ලෙජරේට දුන්නට්ටම් ලදවට්ටම් ගිනුම් දෙක දාන්නේ. ලෙජරේට ගිහිල්ලා ඊ ගිනුම් දෙකක් ගහගන්න දුන්නට්ටම් ගිනුමයි ලදවට්ටම් ගිනුමයි. පළවෙනි ඉඩ තියෙනවා ලදවට්ටම් ගිනුමකුත් ගහගන්න. ඊට පස්සේ ඒක ස්ටේෂන් දාගන්න. අපිට දුන්න වට්ටම් ආවා 400ක්, ලද වට්ටම් ආවා 500ක්. මාසේ අන්තිම දවස් දාන ඉඳ දිනේ 5:31 විස්තරයට දාන්නේ මොකද්ද? විස්තරයට දාන්නේ කොහෙන්ද මේවා ආවේ? නයි හිමියන්, නයි ගැතියන්ගේ. නයි ගැතියන්ගෙන් ආවේ. මොඳා? ඔව්, සෝරි සෝරි ආ. නයි ගැතියන්ගෙන් ආවේ. උඩ අපි දාන්න ඕනේ නයි ගැතියෝ කියලා. මුදල් නෙවෙයි ආ. මොකද අපි මේ ටික බැර කලේ නායකතියන්ගේ ගිනුම් වලට. එතකොට මේක හර වෙන්නේ දුන්නට්ටම් ගිනුමට. එහෙනම් විරුද්ධ ගිනුමේ නම දාන්න ඕනේ. ණය නායකතියෝ. ආරසියයි ලදවට්ටම් ගිනුමේ. ලදවට්ටම් කියන්නේ ආදායමක් ප්‍රතිශත අපිට. බැර වෙනවා ණය හිමියෝ කියලා. වේග වැඩි හරි තේරෙන්නේ නැත්නම් හරි කියන්න.
ඊට පස්සේ අනිත් අනිත් එක තුලනය කරමු බැංකු ගිණුම මුදල්පත තුලනය කරා බැංකු ගිණුම තුලනය කරමු බැංකු ගිණුමේ තියෙන දුන්නට්ටම් ලදවට්ටම් ඒ නිසා ඒකටත් එකම එකතු කරන එක දාගන්න මේක අනිවාර්යෙන් මේක හැබැයි බැර පැත්ත වැඩි වෙන්න අවස්ථාවකුත් තියෙනවා හර පැත්ත වැඩි වෙන්නත් පුළුවන් බැර පැත්ත සමහර විට වැඩි වෙන්න පුළුවන් බැංකු ගිණුමක බැර පැත්ත වැඩි වෙන්න පුළුවන් අවස්ථාව මොකද්ද කියන අපේ තියෙන ශේෂයට වඩා අපි චෙක් පත් නිකුත් කරලා තියෙනවා ඒ වගේ වෙලාවකට අපි මොකද්ද කියන්නේ එහෙම වෙන්න පුළුවන් මතකයිද කාට හරි නෑ 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 අලාභයක් ගැන නෙවෙයි මතක නැද්ද තියෙන ශේෂයට වඩා ඒ කියන්නේ අපේ බැංකු ගිණුමේ තියෙන සල්ලි වල ශේෂයට වඩා වැඩියෙන් අපිට චෙක්පත් නිකුත් කරන්න දෙනවා බැංකුවෙන් අවස්ථාව පාසුකම මොකක්ද ඒකට කියන්නේ කාටවත් මතක නැද්ද මතක නැද්ද කාටවත් අපි ඒකට කියනවා බැංකු අයිරාවක් කියලා බැංකු අයිරාවක් තියෙද්දි බැංකු ගිණුමේ හර ශේෂයට වඩා බැර ශේෂය වැඩි හැබැයි මේ කතාවේ මේ ගනුදෙනු වල එහෙම කතාවක් වුණේ කියලා තිබ්බේ නැහැ බැංකු අයිරාවක් ගත්ත කියලා එහෙනම් සාමාන්‍ය විදිහට බැංකු ගිණුම හර පැත්ත වැඩි වෙන්න ඕන एक निशा मुलिम मापी हारे पत्ते के तो करेंगे බින්දුවයි බින්දුවයි නමේ හතයි දහසයයි එකක් විතරයි පහයි පහයි දහයයි එකොළහයි දහතුනයි දාහතරයි එකක් විතරයි දෙකයි එකයි තුනයි 24යි 600යි බලන්න ඔයාලටත් ඒක දාවි කියලා ඔව් සර් හරිනේ එන ඒකතු ඒ විදිහටම දාගන්න බැර පැත්තෙන් 34යි 600යි ඊට පස්සේ අපි මදි ගන්න හොයමු බින්දුවයි බින්දුවයි මෙතන 5 උත්තරේ 6 කීයක් දාන්න ඕනේද එකයි තව එකයි ඕනේ හය හැදෙන්න පහයි එකයි හයයි හරි හතරයි දෙකයි හයයි මෙතන තියෙන හතර කියක් ඕනේද හතරයි දෙකයි හයයි මෙතන තියෙන හතර එහෙනම් හතර හැදෙන්න හයේ ඉඳලා තව ඉස්සරහට යනවා නම් තව අටක් එක කරන්න ඕනේ එතකොට 14ක් වෙනවා එකක් ඉතුරුයි තුන හැදෙන්න තව දෙකක් දෙක 28 16 30 හරි උත්තරේ 5යි 31
ශේෂය පාගේ 28,100යි. ඊළඟට ඒක එහෙම්මම ඊළඟ මාසෙට ඊගේ කරගන්න 6,1 ශේෂය ඉදිරියට ගෙන ගියා 28,100. ඊට පස්සේ මේකේ දුන්වට්ටම් ලදවට්ටම් අර වගේම නිකන් එකතු කරගන්න තියෙන්නේ. දුන්වට්ටම් මේක එකයි තියෙන්නේ 300යි, මේකේ 500යි. දැන් අපි දුන්වට්ටම් ලදවට්ටම් ගිණුම් දෙකක් ගහගෙන ඉවරයි. ඒකටම මේකත් දාගමු. මේ ටික දාගෙන ඉන්න. ඊට පස්සේ මේ දෙකම ආයි ශේෂ දෙක දුන්නට්ටම් ලදවට්ටම් ගිණුම් දෙකකට දාගමු 300යි 500යි. එකත් 5යි 31මයි. පහයි 31 ණය ගැතියෝ කියලා 300යි. අදවට්ටම් වලට 5යි 31 ණය හිමියෝ කියලා ආයි 500යි. දුන්නා දුන්නට්ටම් වල 300යි, අදවට්ටම් වල 500යි. මේ බැංකු ගිණුමෙන් ආපු ශේෂය අපි කලින් දැම්මේ මුදල් පොතෙන් ආපු ශේෂය. විභාගෙට පාට පෑන් වලින් හදන්න එපා, තනි පාටකින් ගණන් හදන්න. එක්කෝ ඒ කියන්නේ කළුයි නිලුයි විතරක්. සමහර අය නම් කියනවා මේ ටික ගිනුම් ගහන්න රතු පෑන් ගන්න කියලා. රතු පෑන් ගන්න එපා. එතකොට ඒක මේ උත්තර බලන ඒවත් එක්ක මොකක් හරි පැටලීමක් වෙන්න පුළුවන්. හැබැයි උත්තර බලන්නේ නම් රතු පෑන් නෙමෙයි කොළ පෑනෙන්, හරි දුඹුරු පෑනෙන් හරි අන්න මතකෙද? එවනට පාට පෑන් වලින් ගිනුම් ගහන්න තිබ තනි පෑනෙම කරගෙන යන්න. බල ආයි පාට පෑන් වලට මාරු කරද්දි එතනත් වෙලාවක් යනවා, සහායක කරන්නත් එපා. කළු පෑන යන්න නම් දිගටම කළු පෑන යන්න, නැත්තම් නිල් පෑනෙන් යන්න.
එනම ලස්සන වෙන්න ඕනේ නෑ ඔයාලගේ උත්තරයි හරියන්න ඕනේ හරියට කරා නම් ඒ ඇති මුදල් පොත තුලනය කරා බැංකු ගිණුම තුලනය කරා ඊට පස්සේ මේ ගැණුම් ජනලයේ විකුණුම් ජනලයේ පොදු ජනලයේ කියන්නේ දීප්තකාරක ඉටු ගන්න පොත් නෙමෙයි නේද? එතකොට ඒක ලෙජර් ගිණුමක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ ඒවා. එතකොට ඒවායි ඒව තුලනය කරන දෙයක් නැහැ. ඊට පස්සේ අපි යමු ලෙජරයට. ලෙජරයේත් හැම එකක්ම තුලනය කරන්න ඕනේ. මේක නම් අච්චර මේ දිගට නැහැ මුදල් පොත බැංකු ගිණුම් වගේ දිගට නැහැ නේ. ගණදෙනු 1 2 උඩරෙම තියන්නේ. එහෙනම් වැඩි පැත්ත එකතු කරගමු වැඩි පැත්ත එතකොට එක පැත්තයින තියෙන 400 විතරනේ එකතු අනිත් පැත්තට බදාගමු එහෙනම් 400 හැදෙන කී තව කීයක් මැදිද 400 තමයි මන් 400 කියන්නේ ලක්ෂ 4 ලක්ෂ 4ම මැදි අපි ඒකට කියනවා 5යි 31 6 පාගේ लक्ष हतरा बैलेंस हर पत् की बैलेंस तिपना इतना हरसी लवण मस तेन मे विधि तुलाने अन्नोने तुलाने अभी मेक वैडी पेत हर पेत पंदा हाई एक तो एहम दागना पत्र वालट मे शेषे पागे शेषे इगे के मेहमापि कलाट एत्र वाले लबण वृद्धि मे मूल्य प्रकाशन तद्दी हताकरण व्यापारे वेदम सह आदाय गिण अभी मेहम शेषे पागे शेषे ईगीकरण काले गिनुम वर्षावसाने मेकरण दी मे पनी मसकटने दी सामान्य अवृद्ध अभी गिनुम वर्ष अने गिनुम वर्ष की अने अप्रैल एक पटांगार लबन अवृद्धे मारत तीस इवेन वर्ष समहराय समहराय सामान्य अपे कैलेंडर वर्ष लिख वर्ष अपे कैलेंडर पटंगार कैलेंडर की वेरे दस दिन जनवरी एक दिसंबर तीस एक वर्ष एक्ल बैंक 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 नगे इला गिन्न वर्ष कैलेंडर वर्ष तम अटे अला दिसंबर तीस तम इला गिन्न क्लोज वैर सामान्य समागम पिलावट అలాగే గిను వర్షవేని ఏప్రిల్ ఎకెం పటంగ అరిగిన లబన అవృద్ధి మార్చి 31 ఎదకొట అన్నే దవసర అంతిమ దవసర మేవక్ కరద్ది మే గణుం గిను మే సారీ వేదం సహ ఆదాయం గిను ఎకెం గణుం గిను మత్ వేదం గిను మన్ని వ్యాపారి తీన హమ వేదం సహ ఆదాయం గిను మక్మ శేషే పాగే శేషే ఏకే కరన్నహె కెలిమ్మ అపే ఇస్తరాట అపి కథా కర్నో లబన అవృద్ధి
ආදාය ප්‍රකාශනය නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා එකක් තියෙනවා. අපි කෙලින්ම ඒකට ගෙනියන්නේ. ඒක දැනට තාම කතා කරමු නිසා අපි මේක පුරුදු විදියට ගණුම sorry ආදායම් වියදම් ඔක්කොම ශේෂය පාගේ ශේෂය ඉගේ කරගෙන යමු. මොකද ව්‍යාපාරයේ ආදායම් වියදම් අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. මේවා ඉස්සරහට යන්නේ ඒ ආදායම් වියදම් අඳුරගන්නේ ඒ කාල පරිච්ඡේදයට විතරයි. එතකොට ඒ අවුරුද්දට ගණුම් මෙච්චරක් තියෙනවා නම් ඒ අවුරුද්ද ගණුම් මෙතනින් වහලා දානවා. ආයි ලබන අවුරුද්දට මෙහෙම පරණ අවුරුද්ද වියදම් ටික ඉස්සරහට ගෙනියන්නේ නැහැ. පරණ අවුරුද්දේ ආදායම් ටික ඉස්සරහට ගෙනියන්නේ නැහැ. ඒක අපි ලබන කියන්නේ ඒ පාඩමේදී හරියට කතා කරමු. දැන් දැනට ඔයාලා දන්න විදිහට මේක තුලනය කරගෙන යමු. ශේෂය පාගේ ගියේ දාලා නිකන් ඔළුවේ තියාගන්න. ආදායම් වියදම් ගිනුම් ඇත්තටම මෙහෙම ශේෂය පාගේ ශේෂය ගිය කරලා ගෙනියන්නේ නැහැ. ඉගෙන කාල පරිච්ඡේදයේ අන්තිමට මේක මාසයක් නේ කරන්නේ අවුරුද්දකට නෙමෙයි. එහෙනම් මෙතන අපි මදි ගන්න ඕනෙම මෙතන 5000 දෙන 75ට තව 70000ක් මදි. ඒතර 75000 හැදෙනවා. 5යි 31 ශේෂය පාගේ ඊට පස්සේ 6යි 1 මේ ටිකත් මේ අපි ඔක්කොම ටික තුලනය කරගෙන යමු එක දිගට.
හරි අපි මේ ටික ඉතුරු ටික තුලණය කරමු පොඩි පොඩි බ්‍රේක් එකක් අරගෙන විනාඩි 3 මාර්ක ඉතුරු පොඩි බ්‍රේක් එකක් ගමු ඊපස්සේ අපි මේ ඉතුරු ටික තුලණය කරගෙන යමු पियामु
सिग्नल इश्यूट पैदल सिग्नल अभी मेटिकरण क्लास मुना अने कदम विषय एक सब्जेक्ट का मे मस वाला तिब्बे मे मस क्लास पटांगण पटांगण की नॉर्मल लिंक पटांगार वाला लिंक क्लास वाला पारण लिंक जो लिंक अभी इतर बैलेंस करेंगे
පහයි තිස් එක පාගේ පයයි එක ශේෂේ ඉන්ගේ පලත් කරගෙන යන්න මෙහෙම අපි කරගෙන ගිල අන්තිමට බලමු කොහොමද ශේෂන්ති කියලා ඉෂාන් කියනම දෙපැත්තම සමාන වෙනවා මොකද එයායි අපිට ණය නැහැ එතකොටයි ශේෂය ඊගේ පාගේ නැහැ දෙපැත්තම එක සමානයි ශේෂය ඊගේ වෙන්නේ නැහැ පාගේ වෙන්නේ නැහැ අසින්දිගේ ගිනුමත් බැලන්ස් මේ ශේෂයක් නැති වෙනවා අන්තිමට දෙපැත්තම එක සමානයි පැයත් ආයි අපිට ණය නැහැ අපේ යාට ණය නැහැ කරගෙන කරගෙන ඔයාලා මේ මම වේග වැඩි නම් කරලා කරලා අපි එක තැනකට එමු නවත්තන්න ඊපස්සේ අපි අන්තිමට බලමු කට්ටියම කරලා හදපු කියලා ඔයාලත් කරගෙන කරගෙන යන්න මාත් මෙහෙම දිගටම කරගෙන යන්න මේ ටික
ඔයාලත් එක දිගට කරගෙන යන්න. අන්තිමට බලමු මේ මොන හරි වෙනස්කම් තියෙනවා නම් සේෂන් වල ගිනුම් ටිකක් තියෙන නිසා කරගෙන කරගෙන යන්න, මාත් කරගෙන කරගෙන යන්න. ඊට පස්සේ අන්තිමේදී බලමු. හරි, ඔක්කම තුලනේ කළා. ඔයාලත් මෙතෙන්ට එන්න. ඔබ කට්ටියම මෙතෙන්ට ආවට පස්සේ අපි ශේෂ පරීක්ෂම හදමු. ඒ අපි හරියට ඔක්කොම බැර කරලා සහ ඔක්කොම හරියට තුලනේ කරලා නම් මේ දෙකම හරියට වෙලා තියෙනවා නම් අපේ ශේෂ පරීක්ෂමේ හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්න ඕන. ඔයාලත් මෙතෙන්ට එන්න කට්ටියම. සෙන්සා තිබ්බත් කතා කරන්න පුළුවන් ඉවර වෙලා කියන්න මට ඔක්කොම තුලනේ කරගත්තට පස්සේ.
हरी सर कट्टे में वाले तब वेला होने दे वेला होने दे काट हरी वेला ही सर हरी ने ये है ना देंगे आप इटे मेक सेशन ऑफ कंपटी के कुतुक कर ला शेष परीक्षा में ऐंदगान नो ने आप ये अली इधर तीनों ने देता था ठीका आप ये कटे दागमु या पारे नामाई काल पारे चेदे इलाने हम दिखेल वालम आधाल मूली के सरान पत्तले गानों दिनों सरान करने लेजरे एट पीटे पत करा हरी एटी के करा उसे लेजरे की नुम तूलने एक तरह एकत करा दिदास विषय के पहाई तीसरे के दिन अरे शेष पर उस समय पीलिया रख की रही में ताचनी के सिल्लर रे बिल्ड सेल हमारे डे में के आप यात्री मनोहरी बैठ दिलाना बैलेंस नवेन ने बुलवांग आप ही बालमो ताचनी के सिल्लर रे बिल्ड सेल दिदास विसी एके पहाई तीस्ते के दीन एक दिदास विसी के पहाई तीस्ते के दीन एक शेष पेरिक्सुमा मैं कि मैं इधर तो इधर ने कमने पालूं वालर मैं इधर तीनों ने इधर ने तंग अमुतर कोल्या करीगान ना किम काम तीर तो नहीं होने विस्तरे तीर वाई हर तीर वाई बैर तीर वाई විස්තරය අර කියල් බැර රුපියල් තීර තුනයි ඕනේ ගහ ගන්නකෝ අපි ඊට පස්සේ ශේෂයන් ඔක්කොම ටික අදාළ තීර වලට දාගෙන යමු ඉවරයි සර් මුලින්ම අපේ මුදල් පොත එනිදීනේ තුලනය කරගත්ත ලෙජරේට යන්න කලින් ලෙජරේට කලින් අර මූලික සටහන් පොත් තිබ්බනේ ලෙජර් ගිණුමේ කාර්යයත් ඉටු කරන ඒ කියන්නේ මුදල් පොතයි බැංකු ගිණුමයි තමයි අපිට මේ ගානේදී හම්බුනේ නැත්තම් සුළු මුදල් පොතක් තියෙනවා හරිනම් මේක මේකෙත් ආවෙ නැහැ එතකොට මේ හැම එකෙම ශේෂයේ ඊගේ වෙන පැත්තේ කියන්නේ ශේෂයේ පාගේ කියන්නේ මෙච්චරක් ගණි පැත්තෙන් වැඩි කියලානේ කියන්නේ අර පැත්තෙන් 358200ක් වැඩි මේ ගන්න. ඒක මුදල් පොත. එහෙනම් මේ ශේෂයේ කියන්නේ අර පැත්ත තමයි වැඩියෙන් තියෙන්නේ. ශේෂයේ ඊගේ වෙන පැත්ත හැම එකෙම ගන්න 358200යි. මුදල් තුන් ලක්ෂ 58200යි අංක හරියට මේ පිළිවෙලට ලියාගන්න නැතයි කරද්දී අමාරුයි ඊට පස්සේ ඒ විදිහට
शेषे ईगे वेलातीयन पेत्त बलला अपि हरट बेरट दान्न ओने अनिवार्यन दैन मुदल कियने वत्कमक्ने वत्कमक वत्कम वैडी वीम नैत्तम वत्कमक पवतिनवा कियन अदहस वेन्नना अनिवार्यन मेक हर शेषयक तियन ओने बेर शेषयक कवदावत तियन्न बे ए विदियट ओयालट निकम्म पुरुदु वेनवा कियने ए आइतमे मोकक्द वत्कमक्द वक्कीमक्द हिमिकमक्द कियला बलला अपिट कियन्न पुलुवन वेन्न ओने मेकटे अंतिम इतने हर शेष बेर शेष इट पास बैंक शेष मे विधि हमको दागे विसी अट दास एक हर विसी अट दास एक सीआई इधर पासे लेचरे टिकट है यामु लेचरे इला लेचरे मिले मुझे ना प्राग दाने लक्ष्य हाथराई बैरे पैते प्राग दाने लक्ष्य हाथराई सॉरी एक बैरे पैते रहेंगे हिमिका मैंने शेष एक बेला दिब्बे पैर पैते राजधानी लक्ष्य हतराय गैनु गैनुम कियन वीदम वीदम हर पैतर रुपये हेत दहाय ईशान शेषज्ञ है बैलेंस शेष नाइट पास गैनिली गैनिली क्या हिमिका मडुवे सॉरी बैंक बेरे सॉरी सॉरी बैंक बेरे हतलिस पंदा है गैनुम बैंक नहीं हरी ईशान के शेष अग्नि दिपंतम बैलेंस निशा जैसे गैनेल की नुमी शेष अग्नि ना दाह दाह है गैनेली हिमिका मा आडुबी मा हरा निशा हर शेष अग्नि के टे गैनेली दाह दाह है ගැනිලි ගිනුම ශේෂය දාන හර පැත්තට ඊට පස්සේ කඩකුලි කඩකුලි කියන්නේ වේදම් වේදම් වැඩිවීමත් හර හර පැත්තට දාන්න කඩකුලි 4000යි शेष परीक्षा पिटपत् हर शेष इतने मेरे दुना मेद बैलेंस कड़कुली आर दाहाय वाला दागने दागने दिगटे दागने दागने अना असिंधु के शेष किन्ने दिपत्त में बैलेंस निशा आगे अपन आएंगे वाली बराय
නිට්ටේ කියන්නේ බැරශේෂයක් නේකින්ද යන අය හිමි කියලා දාන්න අපිට බැරශේෂයක් කියන්නේ වගකීමක්නේ ණය හිමි නිට්ටිය ණය ගැතිව ණය හිමිය ඒක නිකන් නම දෙයක් තමයි වෙනට හොඳයි වඩා එහෙම තමයි නිට්ටයේ තිබ්බේ 1500 එක බැරශේෂය සද උන්මට්ටම උදානවත් සර් ඔව් දුන්නට්ටම් අදවට්ටම් මේ දෙකක් වෙනවා දුන්නට්ටම් අරශේෂ අදවට්ටම් බැරශේෂ पिंकी की हर्ष शक्य के आप नायक नायक पिंकी की दान
හරි මෙච්චරයි මං හිතන්නේ ඔක්කොම දාගත්තා මිස්ුනේ නැහැ කියලා හිතනවා. දැන් මේ දෙපැත්ත එකතු කරාම හරි විදිහට සමාන වෙන්න ඕනේ. ඔයාලත් එකතු කරලා බලන්න මාත් එකතු කරලා බලන්න. ඔය හරි වැරදි අසමාන කියන්නේ අපි අනිවාර්යෙන් වැරද්දක් තියෙනවා බලමු එකතු කරලා. අග දෙකටම බිංදු දෙකක් තියෙන්නේ දෙකයි තුනයි අටයි අටයි හතයි පහළවයි එකක් විතරයි නමයයි අටයි දාහතයි විසි එකයි විසි හයයි විසි හතයි විසි අටයි තිහයි පහයි තුනයි අටයි දෙකයි දහයයි දාය හතයි දා හතයි දහ අටයි විසි දෙකයි දෙකක් ඉතුරුයි තුනයි දෙකයි පහයි එකතු කරපු කවුරු හරි ඉන්නවද මේ ගාන ආවද ඔයාලට ඔයාලා තනියම එකතු කරන්න බලන්න අනිත් පැත්තත් බලමු බින්දු 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 500ක් තියෙන වගේට 5යි 6යි 11යි 12යි බැලන්ස් වෙන්නේ නැහැ නේද 5යි 11යි 12යි කොහේ හරි වෙනසක් තියෙනවා 12යි 7 ඉතුරුයි 4යි ඒයි පහයි සෝරි ත්‍රයයි පහයි පහයි හතරයි නවයයි නවයයි තුනයි 12යි එකක් ඉතුරුයි පහයි 522යි 500ක් එන්නේ නේ මෙහෙම දාලාට ආවේ ඔය හැර පොඩි වෙනසක් තියෙනවා එකතු කරලා බලන්න මෙහෙමම දාවි කියලා ඔයාලට ඔව් සර් මේ රුපියල් 2000ක වෙනසක් තියෙනවා ඒක ඉතින් දැන් මේ වගේ දෙයක් වුණොත් මේ වගේ දෙයක් වුණොත් මොකද කරන්න කියලා තමයි අපි ඊළඟ පාඩමේදී කතා කරන්නේ වැරදි නිවැරදි කිරීම දැන් අපේ අතින් ඇත්තටම වැරද්දක් වෙලා තියෙනවා හර බැල සමාන නැහැනේ දැන් ඒක අපි හොයාගන්න ඕනේ කොහෙද වැරදුනේ කියලා හොයාගන්න එක තමයි අමාරු. මෙතන අපි ශේෂයන් ගණිද්දි. ශේෂයන් ගණිද්දි අපිට වැරදුනේ නෑ නේද? 2 1 3 7 15 1 3 8 16 17 21 22 23 24 පොඩ්ඩක් එකයි එකයි තුනයි පහයි අටයි අටයි හතයි පහළවයි එකක් ඉතුරුයි දාසයි දාහතයි විසි එකයි විසි එකයි පහයි විසි හයයි විසි හතයි අටයි විසි නමයයි 30යි තුනක් ඉතුරුයි
मेतन वेरदाक नयन इक शेष බැරපැත්තෙන් 2000ක් අඩු වෙන්න ඕනේ නැත්නම් අර පැත්තට 2000ක් එකතු වෙන්න ඕනේ අපිට මේක එකින් එක බලන්න වෙනවා අපි ඒක හිමීට බලමු දැන් ඔයාලා try එකක් දෙන්න මොනවා හරි ඔයාලා එකතු කරද්දී අපි විශේෂ ගිනුම් කුලණය කරද්දී හරි නැත්තම් පිටසරණ හර බැර දාද්දි මොන හරි වැරදුනාද අනිවාර්යෙන් තරක් වැරදිලා තියෙන්න ඕනේ ඒකේ බැලන්ස් නැත්තේ අපේ ගිහිමීට බලමු ඒතර මේ වගේ ඇත්තටම ප්‍රායෝගිකව වුණාම කරන දේවල් තමයි අපි ඊළඟ පාඩමෙන් කතා කරන්න තියෙන්නේ දැන් අපේ මේක බැලන්ස් උනේ නැහැ ඒ උනාට අපි හරියටම කළා නම් හරියටම නිවැරදිව කළා නම් මේක බැලන්ස් වෙන්න ඕනේ चूड़ी मिस्टेक रुपयाल एक बल मम ट्राई कर लबन सत्य मेकोयागर में वेरदा हर एत्र हरी प्राक्टिकल तनक हरी अमार वेरद होयागर दी एत्र सीमित गाना व्यापारिक इतना विशाल संख्या वेरदना हरी अमार होयागर අපි කොහමද මම මේක කොහමද හොයන්න ලබන සතියේද ඔයාලා try එකක් දෙන්න කොහේරි මේක පරිදිලාද කියලා බලන්න ඔයාලට තම්බුලෙන් මට කියන්න ඊට පස්සේ අපි ලබන සතියේ අලුත් පාඩම් පටන් ගමු මෙන්න මේ අපේ අතින් මේ ගිනුම් වෙන ගිනුම් කරන වැරදි නිවැරදි කරන එක තමයි කරන්න තියෙන්නේ ලබන සතියේ පාඩමේ හරි එහෙනම් අපි ඒකත් එක්කම බලමු ඔයාලා try එකක් දෙන්න කොහේරි වෙනස් වෙලාද කියලා බලන්න මට කලින් ඔයාලට හම්බුණත් කියන්න වෙනස මෙතනයි කියලා ඔව් දැන් මේ දැන් මේක බලන්න අමාරු ඒක එකකින් එක ආයි හිමීට බලන්න වෙනවා හරි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු ලබන සතියේ අපේ පාඩමේ අන්තිම ගාන සෝරි අපේ 10 වසරේ අන්තිම පාඩම කරන්න තියෙන්නේ මේ වගේ ප්‍රායෝගික දෙයක් වුණත් අපි මොකද කරන්න කියලා බලන්න ඒකම ලබන සතියෙම කියන මේ වගේ අන්බැලන්ස් වුණත් ශේෂ ඇත්තටම අපිට දැන් අන්බැලන්ස් නේ ශේෂයක් වුණ මෙහෙම දෙයක් වුණත් අපි මොකද කරන්න කියන එක අපි ලබන සතියේ කතා කරමු ඔයාලා try එකක් දෙන්න මේකේ ශේෂය හොයාගන්න මට කලින් හම්බුණා කට්ටිය තියෙන රියැක්ෂන්ස් ඔක්කොම ටික දාගෙන දාගෙන යනවා තමුණක් දැම්මේ නේ आयुभवान।